අයිබෝවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි අත්තනායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත කැලණි ගඟේ ජල මට්ටම ඉහළට පහත් බිම්වල සිටින ජනතාවට අනතුරු ඇඟවීම් බිලියන දෙකක අත්තිකාරමට උණුදී අත්තිකාරමක් වශයෙන් ඇලිට් කියන සමාගම ගිවලා තිබෙනවා. 2016 වන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා. විගමනික සේවකීන්ට රන් පියාපත්. සීනුවට වෙන්න යන දේ. ජාතික ජනබලවේගයේ ඡන්ද ලකුණ සීනුව හැම නෙමෙයි. අලුත් ඡන්ද ලකුණ. දිස්ත්‍රික් කිහිපයකට නායෑමේ අවදානම් ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර කැලණිගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් කැලණිගඟ අවට පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාවට අවදානෙන් පසුන් ලෙස කාලගුණ අංශ උපදෙස් ලබා දී තිබෙනවා. අදීර තුනක් යටතේ මෙම අවදානම් ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. මේ වන විට ඇත්තටම අදීර එක යටතේ වූ කහ නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල කලවාන සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ සඳහාත් ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට දොඩංගොඩ සහ ඉංගිරිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් මේ වන විට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අදීර දෙක යටතේ වූ නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහාත් නුවරලේ දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා කලුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත සහ බදුරලිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නිකුත් කරනු ලැබුවා. කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා අදියර 3 යටතේ වූ රතු නිවේදනය මේ වන විට නිකුත් කරලා තියෙනවා. මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ වන විට වර්ෂාපතනය පවතින බැවින් නායෑම් අනුසුරු ඇතිවීමේ ස්වභාවයක් පවතිනවා. ගල් පෙරලීම් සහ නායෑම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. තමන් ජීවත් වෙන ප්‍රදේශයේ එවන් ලක්ෂණ නිරීක්ෂණය වුවොත් හෝ එහෙම නැත්නම් ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය විසින් නිවේදන නිකුත් කරන ප්‍රදේශවලදී විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළ සහ ආරක්ෂිත ස්ථානවලට ඉවත් වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න. අද දහවල් 12ට නිකුත් කරන ලැබුණු නිවේදනය හෙට දහවල් 12 දක්වා වළංගු වෙනවා. දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයින අවට බස්නාහිරින් සහ දකුණු සහ ගිනිකොන ගැඹුරු සහ නොගැඹුරු මුහුත්තිරවල ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතු කොටගෙන දිවයින තුළ කාලගුණික තත්ත්වයේ වෙනස් වීම තියෙන්නේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයම සහ උතුරු වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ පළාත්වල සමහර ස්ථානවලට විශේෂයෙන්ම මධ්‍යම, සබරගමු, දකුණු වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අප්‍රභාගී හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. මුහුදු ආශ්‍රිත කාලගුණය ගත්තම බස්නාහිර, දකුණු සහ ගිනිකොන වගේ ගැඹුරු සහ නොගැඹුරු මුහුත්තිරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මේ වැසි සමග සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එවැනි අවස්ථාවල මේ මුහුදු සීමාව රළු වීමේ හැකියාවකුත් තියෙනවා. සුළං තත්ත්වයේ වැඩිවීම විශේෂයෙන් බලපානවා හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයත්. ඊට අමතරව පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයේ ඔබ්බෙන් තියෙන මුහුත්තිරවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ වැසි තත්ත්වය අඩු වැඩිවීමෙන් ඉදිරි දින කීපය තුළ පවතී කියලා තමයි අපිට විශ්වාස කරන්නේ මේ ආකාරයට. අධික වැසි සමග කුකුලේකඟ ජලාශයේ වාන්තරටුවක් විවෘත කළ බව ඉංජිනේරුවන් පවසනවා. ඒ සමග කළුගඟ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල පරගොඩ ප්‍රදේශයේ පහත් බිම් ඇතුළු වාර්ක කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ඇටඹගස්සන්තිය ප්‍රදේශයේදී ස්ථාන දෙකකින් ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ. බුලත්සිංහල මිල්ලකන්ද ප්‍රදේශයේද පිටාර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. බුලත්සිංහල කළුතරු ප්‍රධාන මාර්ගයේද දියකඩුව ප්‍රදේශයේදී යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කෙසල්ගමු ඔය පිටාර ගැලෙමින් පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබෙනවා. භගවත්තලාව පොලිස් වසමට අයත් කිලානි සහ බුගවානියට ප්‍රදේශවලට පිවිසෙන අතුරු මාර්ග සියල්ල ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින පිටාර තත්ත්වයත් සමග වගා බිම් රසක්ද විනාශ වී තිබෙනවා. කෙසල්ගමුවේ ජලමට්ටම ඉහළ යාම නිසා කාසර්ලි ජලාශයේ ජලමට්ටමද ඉහළ යමින් නැති බවයි ඉංජිනේරුවන් සඳහන් කරන්නේ. නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේද පහත් බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක පවතිනවා. මහර දළුපිටිය ශරීර සෝතා මන්තීරු කොටසක් සහ දෙල්පේ සිට දළුපිටිය දක්වා ප්‍රධාන මාර්ගයේ කොටසක්ද මෙවන විට ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන දැඩි වර්ෂාව සමග ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. මුහුදු ප්‍රදේශවලට ඇදහැලෙන වැසි නිසා දිවිවර කටයුතුද නවතා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත්බද මහාධිකරණයේ විනිසුරුවන් ගමන් ගන්නා මාර්ගයේ කොටසක සිවිලිම කඩාවැටී තිබෙනවා. මීට පෙර නීතිඥ සංගමය ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණද එය පිළිසකර කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවයි නීතිඥ සංගමයේ ලේකම් කෞශල්‍ය නවරත්න මහතා කියා සිටියේ. ආපදා නිවේදන සම්බන්ධයෙන් නිසි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙනුවට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බොහෝ ප්‍රදේශවල දිස්ත්‍රික්වල වාර්තා වෙනවා. අත්තනගලුවේ දුණමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුරු මට්ටම ඉක්මවා ගොස් ඇති ආකාරය තමයි මේ වෙලාවේ පෙනී ගිහිලා තින්නේ අපිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තනුව. ඒ අත්තනගලුව අවට දෙපස ජනතාව එම ආසන්න ප්‍රදේශවලින් තාවකාලික ඉවත් වීමේ තාමත් වැදගත් වෙනවා. එතන විශේෂයෙන් මතක් කරන්න ඕනේ නායම් ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන්න. ආගන්තුක ජල උල්පත් මතුවීම හෝ තිබෙන උල්පත් නැතිවීම, විත් ඉරිතැලීම්, පොළවේ ඉරිතැලීම්, ගස් ඇලවීම් වැනි කරුණු කාරණා සම්බන්ධ දුටු වහාම එම ප්‍රදේශ තාවකාලික ඉවත් වීමේ තාමත් වැදගත් වෙනවා. පුලස්සිංහල ප්‍රදේශයේ එම නායම් බහුල ප්‍රදේශවල ජනතාව තාවකාලිකව එම නායම් ඇති ස්ථානවලින් විශේෂයෙන්ම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයත් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ බිම් මට්ටමේ නිවේදනයත් සමගම ඒ අනුව අඛණ්ඩව කටයුතු කළ යුතු වෙනවා. මේ අවස්ථාවේදී මේ වෙන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ ඇති නිවේදනය සමගම විශේෂයෙන්ම අපි කැලණිගඟ අවට පහත ප්‍රදේශ ජනතාව දැනුවත් කිරීමේ තාමත් වැදගත් වෙනවා. මේකදී දැනට නාගලගම් වීදිය ප්‍රදේශයේ ජලමට්ටමේ යම් වැඩිවීම පෙන්නුම් කරනවා. කැලණිගඟ පහත ප්‍රදේශවල අවට ජනතාව දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා යම් ගැටලුවක් ඇත්තම් 1.7 දුරකථනයෙන් කිව යුත්තයි. භාෂාත්‍රීත්වෙත්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පාර්ශ්ව කරුවන් මේ වෙන විටත් අඛණ්ඩව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් දැනුවත් කර තිබෙනවා. කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් නවීනතම පහසුකම් වලින් සමන්විත දකුණු ආසියාවේ උසම කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද විවෘත කෙරුණා. කොළඹ නගරයේ බේරවව ආසන්නයේ අහස උසට නැගුණු මේ ආශ්‍රමත් ඉදිකිරීම නෙළුම් කුළුණ බව මේ වන විට ඔබත් මමත් අප සියලු දෙනාමත් දන්නවා. පසුගිය කාලයේ පුරාවටම මෙම කුළුණ අපේ රටේ ආන්දෝලනයට ලක්වුණු මාතෘකාවක් බවට පත් වුණා. ඒ සියලු අභියෝග මැද්දේ දකුණු ආසියාවේ උසම කුළුණ නෙළුම් කුළුණ අද දිනේදී ජනතාව සඳහා විවෘත කෙරුණා. දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස නෙළුම් කුළුණ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරුණේ මැතිඇමතිවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ඊට සමගාමීව සමරු මුද්‍රයක් නිකුත් කිරීමද සිදු කෙරුණා. ජනාධිපතිතුමා අතින් මෙම කුළුණ ජනගත වීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ මෙය සන්නිවේදන තාක්ෂණයේ පිම්මක් වනු ඇති බවයි. එමෙන්ම දෙස් විදෙස් සංචාරක කර්මාන්තයේ තවත් ඉදිරි පියවරක් වනු ඇති බවටද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළා. නෙළුම් කුළුණ ජනතා අයිතියට පත්කෙරුණේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමි වීමට ගිය විශාල මුදලක් රටට ඉතිරි කර දෙමින්. මෙම නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර චීනයේ එක්සින් බැංකුව රුපියල් බිලියන 16ක ණය මුදලක් ලබා දීම සඳහා ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරුණා. එහිදී චීනයේ සමාගම් දෙකක් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර මෙම ත්‍රිපාර්ශ්වික ගිවිසුම අත්සන් කර තිබෙනවා. 2015 වසරේ සිදු කරන ලද විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ ගිවිසුමේ එක් පාර්ශ්වයක් වන ඇලිට් නමින් වන සමාගම් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි.
මෙම සමාගමට 2012 වසරේදී රුපියල් බිලියන 2ක අත්තිකාර මුදලක් ගෙවා ඇති බවද ජනාධිපතිතුමා සිය කතාවේදී පෙන්වා දුන්නා. මේ නව ඉදිකිරීම කොළඹ නෙළුම් කුළුණ ඒ සියලු ශේස්ත්‍ර හරහා නව යුගයක නව පරිවර්තනයක් ඇති කරනවා කියලයි මා විශ්වාස කරන්නේ. අපේ රටේ සංචාරක ව්‍යාපාරය තුළ මෙම නෙළුම් කුළුණ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් වැදගත් පියවරක්. මේ තත්ත්වයට මේ ගොඩනැගිල්ල ගෙනීමට වසර 7ක කාලයක් ගත වී තිබෙනවා. මේ ගොඩනැගිල්ල පරිත්‍යාගයක් නෙවෙයි. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුදල චීන එක්සින් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් විශාල ණය මුදලක්. ඒ විශාල ණය මුදල සමග මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ත්‍රිපාක්ෂික ගිවිසුමක් අත්සන් කළා තිබෙනවා. ඒ ත්‍රිපාක්ෂික ගිවිසුමට ශ්‍රී ලංකා රජය එවැනිෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ වගේම චීන එක්සින් බැංකුව ඒ වගේම චීනේ සමාගම් දෙකක් අත්සන් කළා තිබෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ කුළුණ ඉදිකිරීම සඳහා එකඟ වී තිබෙන මුදල ශ්‍රී ලංකා රජයට කෝටි 1600ක් අපිට ලැබුණේ බිලියන් 12යි. 2017 දී ඉතිරි ගෙවීම් නැවතුණා. ඒ තමයි 2012 දී මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200ක් බිලියන් 2ක් අත්තිකාරමක් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තියෙන්නේ චීනයේ ඇලිට් කියන සමාගමට. 2016 වන විට ඇලිට් සමාගම අතුරුදහන් වුණා. එතකොට මේ ගැන අපි දැනගත්තට පස්සේ මේ ගැන අපි පරීක්ෂණයක් ආරම්භ කළා. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහත්මයාට මම පුජ්ජලිකවම දැනුම් දුන්නා වගේම අපි නිල වශයෙන්ුත් දැනුම් දුන්නා මේ ඇලිට් කියන සමාගම අපිට හොයලා දෙන්නයි කියලා. එවැනි සමාගමක් ලෝකේ කොහෙවත් නැහැ. ඇලිට් සමාගම බීජින් නගරයේ ලිපිනයක්. ඒක නිසා චීනයේ විදේශ රටතු අමාත්‍යංශයත් දන්නලා මේ ගැන පෞද්ගලිකවම සොයලා බලන්න මේ අත්සන් කළා තියෙන ලිපිනයේ තියෙන දැනට ස්ථානයට ගිහින් බලන්න කියලා මම කිව්වා. එතකොට අපේ තානාපතිතුමා ඒ ස්ථානේ බලන්න ගියා. ලිපිනය එහෙම තිබුණාට එහෙම සමාගමක් තියෙන තැනක් නැහැ චීනෙත්. අත්තිකාරමට වෙච්ච දේකුත් නැහැ, බිලියන් දෙකක් නැහැ, සමාගමක් නැහැ. ඒ තත්ත්වයේ උඩ තමයි එක්සින් බැංකුව චීනයේ බිලියන් 16ක ණය මුදලින් 12කින් නැවතුනේ. ඊට පස්සේ අපිට සිදු වුණා අපේ සල්ලි වලින් මේ කුළුණ හදන්න. අපි අවුරුද්දකට මිලියන් 2400ක් එක්සින් බැංකුවට ගෙවන්න ඕනේ. අවුරුදු 10ක්. අපි 2018 මිලියන් 2400ක් ගෙව්වා. 2019 මේ අවුරුද්දේ මේ වන විට මිලියන් 1200ක් ගෙවලා තියෙනවා. කෝටි 120ක් ගෙවලා තියෙනවා. එතකොට වසරකට කෝටි 240ක් අවුරුදු 10ක් මේ ණය මුදල අපිට ගෙවන්න තියෙනවා. ඉතිරි වැඩ අවසන් කරන්න අපිට තව කෝටි 300ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න තියෙන සල්ලි මේ සල්ලි. ළමයින්ට ඩිස්පුටු ගන්න තියෙන සල්ලි වලින් තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ගොඩනැගිල්ලේ ආරක්ෂාව සහ නඩත්තුව ඉතාමත් වැදගත්. ඒ වගේම අපි මුදල් අමාත්‍යංශයත් අපි සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. මේ ගොඩනැගිල්ලේ ඉදිරි වගකීම සහ නඩත්තු කටයුතු මේ රාජ්‍ය සමාගමක් බවට අපි පත් කරනවා. රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමේ කැබිනට් අනුමැතිය අපිට පහුගිය දවස්වල ලැබුණා. ඉදිරි සතියක් දෙකක් තුල ඒ සමාගම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා මේ පෞද්ගලික සමාගමක ස්වරූපයට කටයුතු කරන රාජ්‍ය සමාගමක් බිහි කිරීමේ කාර්යය අපි කරනවා. මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති චොන්ග් ෂුවන් මහතාට ජනාධිපතිතුමා සමරුතිලිනක් ප්‍රදානය කළා. මේ අතර නෙළුම් කුළුණ විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේදී විචිත්‍රවත් මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වුණා. විචිත්‍රවත් මල්වෙඩි සංදර්ශනයක් මේ කුළුණ මහසටේක අද කියාපාන්නේ. නෙළුම් කුළුණ විකසිත වුණු පුවතයි. Tower is way protected with post tensioning systems with a high tension cables and සම්වර්ධිත ශ්‍රී ලංකාවක් කරන ගමනේදී තොරතුරු තාක්ෂණයෙන් සහ සන්නිවේදන තාක්ෂණයෙන් රට ඉදිරියට ගමන් කිරීමට මෙම නෙළුම් කුළුණ හේතුවක් වන බව නොඅනුමානයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ලෝකයට විදහාපාමින් දකුණු ආසියාවේ උසම කුළුණත් ආසියාවේ පස්වන උසම කුළුණත් ලෝකෙම 19 වන උසම කුළුණත් දැන් ශ්‍රී ලාංකික අප සතුයි. නෙළුම් කුළුණ අද දිනේදී අභිමානයෙන් ලෝක සිතරමට එකතුනේ අපේ ශ්‍රී ලංකේ අනන්‍යතාවයේ ලෝකයට විදහා පාමිනුයි. ශමින්ද ජයකොඩි, ලලිත් පුෂ්පකුමාර සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රෝත්‍යාශය වෙනුවෙන්. ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා.
එම උත්සවය පැවැත්වුණේ ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ට්‍රියල් සංදහනයේ 32 වන සංවත්සරයට සමගාමීවයි. ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් උත්සවය කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ කෙරුණා. එම උත්සවයේ විද්වත් දේශනය සිදු කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය KK.C.K. පෙරේරා මහතායි. මොන්ට්‍රියල් සංධානයට සිදු කරන ලද කිගාලි සංශෝධනය සහ දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා එයින් ලබා දෙන දායකත්වය යන්න මෙම දේශනයේ තේමාවයි. ශ්‍රී ලංකාව මොන්ට්‍රියල් සංධානයේ පාර්ශ්වකරුවෙකු වීමේ 30 වන සංවත්සරය සනිටුහන් කරමින් සමරු මුද්දර කවරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. වායු දූෂණය අවම කිරීම තේමා කර ගනිමින් පාසල් දරුවන් අතර පැවති තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සාතිකපත් පිළිගැන්වීමද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. විශ්වවිද්‍යාල හා තාක්ෂණික විද්‍යාල වෙත පරිසර හිතකාමී උපකරණ ප්‍රදානය සහ රේගු බලාත්මක නිලධාරීන් සඳහා ගෝලීය මොන්ට්‍රියල් සංධාන සම්මාන ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මොන්ට්‍රියල් සංධානයේ සියලු පාර්ශ්වකාරී රාජ්‍යයන් සෑම වසරකම සැප්තැම්බර් මස 16 වන දින ජගත් ඕසෝන් දිනය වශයෙන් සමරනු ලබනවා. ශ්‍රී ලංකාවද නොකඩවාම එම වැදගත් දිනය සැමරීම සිදු කරන්නේ එම සංධානයේ පාර්ශ්වකරුවෙකු ලෙසයි. ඕසෝන් වියන සුරකීමේදී ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධිත රටවලට ඉදිරියෙන් සිටින අතර ඕසෝන් වියනට හානිකර වායු නිකුත් කරන උපාංග භාවිතයෙන් ඉවත් කිරීමේදී ඉතා ඉදිරියෙන් සිටින රටක් ලෙසද ශ්‍රී ලංකාව සැලකෙනවා. මෙම උත්සවයට සමගාමීව ඉදිරිපත් කෙරුණු වායු දූෂණය පිළිබඳ පෝස්ටර් නිර්මාණ ප්‍රදර්ශනයද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පැමිණියා. කෘෂිකර්ම මාත්‍යංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අග්‍රාමාත්‍යවරයා එම කොමිසම හමුවට පැමිණියේ. අඛිල විරාජ් කාර්යවසම් රජිත සේනාරත්න, රවි කරුණානායක, දයාකමගේ සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට පැමිණියා. පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය අතර පසුව අද පස්වරුවේ නැවත සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා. අධිකාරණ ක්‍රියාවලියක් මේකයි. මොන වගේ කරුණක්ද පැහැදිලි වුනේ? මම හිතන්නේ මේ ගොඩනැගිල්ල හැදුවේ කොයි කාලේද, මේ ගොඩනැගිල්ලට මුල් ගල් තිබෙක කොයි කාලේද, ඒ වගේ වතයි මම හිතන්නේ බැලුවේ. මේ රජයට පාඩුවක් වෙලා තියෙන මේ ගොඩනැගිල්ල හරහා දන්නේ නැහැ. ඒක ගොඩනැගිලි ඉදිකරුපයකින් අහන්න ඕන. ඒ කාලේනේ 12 13 කාලේ ඉදිකරලා තියෙනවා. අගමැතිවරයා පිළිගරගෙන තියෙනව නේද මේකෙන් රජයට බලාපොරොත්තු වෙච්ච දේ උන්නේ නැහැ කියලා? නෑ නෑ, ඒ ගැන මට මුච්චන්න බෑ. මම හිතන්නේ සොයා බැලිය යුතුයි මේ ගොඩනැගිල්ල කොයි කාලේද ආරම්භ කරලා තියෙන්නේ, කොයි කාලේද මේ සඳහා බලපත්‍ර දීලා තියෙන්නේ. හැමතුමා මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක්ගේ ගොඩනැගිල්ලක්. ඇයි මේ අගමැතිවරයා සම්බන්ධ වෙන්නේ? නෑ, සාමූහික වගකීමනේ කැබිනට් මණ්ඩලයේ යන ප්‍රශ්න සම්බන්ධයෙන්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඉන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මම ඇනලයිස් කරලා තියෙන විදිහට 51% ගන්න බොහෝ දෙනෙක්ට අමාරු වෙයි. මේ පාර ජනාධිපති අපේක්ෂකයා සුළු පක්ෂවල ඡන්ද දිනා ගන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සිංහල බෞද්ධ ඡන්දවලට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. මේ සියලු දේවල් කැටිකොට ගද්දී ජනප්‍රියම අපේක්ෂකයන් තුන්දෙනා හැටියට මම දකිනවා සජිත් ප්‍රේමදාස මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ කරූ ජයසූරිය මහත්මයා. අද දින විශේෂයෙන් කතා කරේ මේ සතියේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අද දින න්‍යායපත්‍රය පිළිබඳව මේ සතියේ. ඊට අමතරව ගම්පෙල්ලියේ වැඩසටහන් ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේදී සාකච්ඡා කරා. අපි එක එක්කෙනාගේ පුද්ගලික සිහින ඉෂ්ට කරන එක නෙමෙයි, එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කරන එක නෙමෙයි, රටේ සමස්ත ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අවශ්‍ය තීන්දුව අරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් මේක පක්ෂයටත් පාක්ෂිකයන්ටත් රටටත් කරන බලවත් අසාධාරණයක්. ඉදිරි සතිය දෙක ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරනවා. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෝ ඉදිරිපත් කළේ අන්තිම මොහොතේ. ඉතිහාසෙත් එහෙමයි. කල්තියා අපේක්ෂකයෝ පත් කරාම තියෙන වාසි අවාසි දෙකම තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තමයි අපේක්ෂකයව නම් කරන්නේ. හැබැයි මේ නිර්දේශය අපි ඔක්කොටම අවශ්‍ය. මොකද අපි අපේ ගම ගැන කියනවා, තව කෙනෙක් ගැන කියනවා. මේක ඔක්කොම කාලගොට්ටියක් වෙන තමයි මේ සියලු අදහස් ටික අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. රාජ්‍ය සේවකයන් ආයතනයෙන් පිටතදී පමණක් දේශපාලනය කළ යුතු බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රන්පියාපත් නමින් සංවේදන පැකේජයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. විශේෂ ගාස්තු ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක රන්පියාපත් සංවේදන පැකේජය මගින් විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට පළමු මාසය තුළදී ශ්‍රී ලංකාවට මිනිත්තු 200ක නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ සැලසෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත 1989 අංකයේ ඔසේ ක්ෂණික ඇමතුම් නොමිලේ ලබා ගැනීමටද මේ පැකේජයෙන් හැකියාව ලැබෙනවා. දෙවන මාසයේ සිටද විශේෂ ප්‍රතිලාභ රසක් හිමිවන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ. වීඩියෝ ඇමතුම්, වොයිස් ඇමතුම්, කෙටි පණිවුඩ මෙන්ම තවත් පහසුකම් රසක් මීට ඇතුළත්. මෙරට සිටින පෞරුල සමාජිකයන්ටද නොමිලේ විනාඩි 1000ක් සහ SMS 1000ක් මෙන්ම මෙගාබයිට් 1000ක අන්තර්ජාල පහසුකම් පළමු මාසය තුරදී ලබාගත හැකි වෙනවා. මේක ඇත්ත වශයෙන්ම රට යන මිනිස්සුගේ හිතට සැනසීමක්. ඒ වගේම මේ SIM එක ඉදිරියේදී අපේ තානාපති කාර්යාල වලින් පවා ගැනීමේ හැකියාව අපි ඉදිරිපත් කරනවා. ඒතර අපි හිතමු දැන්ට වැඩ කරන කෙනෙක්ට මේ SIM එක ගන්න ඕන නම් ඒකත් අපේ තානාපති කාර්යාල හරහා ගැනීමේ අවස්ථාව අපි ලෑස්ති කරගෙන යනවා. ඉතින් මම හිතනවා මේක කල් ගිහිල්ලා හරි වෙච්ච එක මහා ලොකු සතුටක්. විශේෂයෙන්ම මේකේ පූර්ණ කාලීන සේවය කරන කට්ටිය, විශේෂයෙන්ම මොබිටල් ආයතනයේ කට්ටියත්, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයත් මේක කරගෙන යනවා. මොකද දේශපාලඥයම හැමදාම කියනවා తాවකාලිකයි. හැබැයි සමහර ලාට తాවකාලිකයි නිසා සමහර මිනිසුන්ගේ පාටුත් දැමීමක් පේන්න තියෙනවා. මතක තියාගන්න తాවකාලික වුණාට දේශපාලඥයක් හැමදාම කොතනක හරි ඉන්නවා. දේශපාලනේ කරන්න ඕන තැන් තියෙනවා. ඒව කරන්න ඕනේ දේශපාලන කාර්යාලයේ ඇතුළේ නෙමෙයි පිට. මම හිතනවා මේ ඉදිරි කාලයේදී දේශපාලන කාලයක්, ජනාධිපතිවරණ කාලයක් තමන්ගේ ජොබ් එක කරන්න ජොබ් එකෙන් පහෙන් පස්සේ ගියාට පස්සේ ඕන පක්ෂයට දේශපාලනික ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් මේ රටේ ජාතික ආර්ථිකයට බිලියන 30ක් දායක කරපු විශිෂ්ටම දායකත්වයේ දැක්වේ 2018 වර්ෂයේ. ඒ වගේම තමයි මේ යුගය තුල පුළුවන්කම ලැබුණා මෙවැනි ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්න. මේ රටේ මොබිටෙල් ආයතනය 4G තාක්ෂණය වගේම මේ රටේ ජනගහනයෙන් 92%ක් ආවරණය කිරීමේ සැලැස්ම ආයෝජනය අපි දැන් සකස් කළා, ආරම්භ කළා, ක්‍රියාත්මක කළා, අවසන් අධීරයේ තියෙනවා. මේ දෙසැම්බර් 31 වෙනකොට මේ රටේ ජනගහනයෙන් 92%ක් 4G තාක්ෂණයෙන් ආවරණය කරනවා. 5G තාක්ෂණයනු අපි සියල්ල සූදානම් කරලා තියෙනවා. අවස්ථාව ආපු ඉක්මනින්ම අපි ඒකත් ක්‍රියාත්මක කරනවා අනිවාර්යයෙන්. ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. ගලේවෙල පුවක් පිටිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජාතික ජන බලවේගය නමින් අපි රට පුරා වැඩ කරනවා. ඒකට අපිට ඡන්ද ලකුණක් අලුත් එකක් එනවා. ඉදිරියට ඒක ඡන්ද එනකොට අපිට ඒක දැනගන්න පුළුවන්. ඒතර ජාතික ජන බලවේගයේ ඡන්ද ලකුණ සීනුව හැම නෙමෙයි. අලුත් ඡන්ද ලකුණක්. ඒතකොට මේක අලුත් ඡන්ද ලකුණක් සංවිධාන දැනට එතකොට 30ක් එකට සම්බන්ධ වෙලා තියෙන එකක්. පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙකු වන භාතිය අර්ථනායක විසින් රචිත කෘති දෙකක් එළිදැක්වුණා. ඒ බත්තර මුල සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී. දියුණුවේ මන්ත්‍ර සහ ද මයින්ඩ් ගේම් යන කෘති යුගලයි මෙලෙස ජනගත කෙරුණේ. භාති අර්ථනායක විසින් පුවත්පත්වලට රචනා කළ අභිප්‍රේරණ ලිපි එකතුවක් මෙලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර, ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමක්ද මෙහිදී සිදු වූ අතර ඔවුන්ට දහවන පාවහන් තිළන කිරීමද සිදු වුණා. දැන් අපිට හුඟක් තේම අපේ සංස්කෘතිය, අපේ ආගම දහම උගන්වලා තිබුණා. අවාසනාවකට අපි ඒව බාර ගන්න ලෑස්ති නැහැ. දැන් අපි දන්නවා බෙලිගෙඩිය වැටුනම හාව දිව්වා ලෝකෙ පෙරලෙනවා කියලා සසජාතකේ. ඊට පස්සේ මුළු කැලේම හාව පස්සෙන් දිව්වා. අපිත් තාම දුවනවා ඔද්දෙ පිටි ගුලියක් තිබුණා. මෙන්න ජාතිය වලසුනෝ කියලා. දැන් චුල්ලසිට්ටි ජාතකේ මේ කුණක් අරගෙන ගිහිල්ලා කෝටිපතියෙක් වෙනවා මිනිහෙක්. අපේ රටේ කුණු කඳු ගොඩ ගහලා ඒවා ගෙවල් වලට කඩාගෙන වැටලා මිනිස්සු මැරෙනවා. අපි කටාර් රාජ්‍යයේ කොම්පෝස්ට් හොර ගන්නවා. දැන් මේ දන්න අයම නොදන්නා විදිහට වැඩ කරනවා. අඳුම තරමින් දැන් මේ ජාතක කතා ටික, ඒ ජාතක කතාවල තියෙන කතා ටික භාතිය වගේ අයලම අලුතෙන් ලියන්න සිද්ධ වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. හැබැයි අපි ලෙඩ වෙලා තියෙන්නේ ඇඟ නෙමෙයි හිත. මේ හිත සනීප කරන්න පුළුවන් මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අපිට දැඩිව තියෙනවා. මම දැකලා තියෙනවා මේ රටේ හැකියාවන් දක්ෂතාවයන් අප්‍රමාණ. නමුත් ස්කිල් එක, අපි කියන ටැලන්ට් එක කොච්චර තිබුණත් මනස දියුණු කිරීම
මේක තමයි මානසික සාධකේ ඉතාමත් වැදගත් ක්‍රීඩකෙක්ට. මම හැම වෙලාවෙම කියන පුහුණුකරුවෙක් හැටියට ක්‍රීඩකයන්ගේ මනස දියුණු කරගන්න අපේ සැබෑ දක්ෂයන් මේ රටේ ඉදිරියට ගේන්න පුළුවන්. ජාතියක් හැටියට සමාජයක් හැටියට අපි හැම වෙලාවෙම හිතනවා මේ රට වෙනස් වෙන්න ඕනේ කියලා. නමුත් රට වෙනස් වෙන්න ඉස්සෙල්ලා අපි වෙනස් වෙන්න ඕනේ. අපි හිතන පතන විදිය වෙනස් කරන්න ඕනේ. දැන් ව්‍යාපාරික පුවත්. අසූ නවවන ශ්‍රීමත් ජෝන් ටබට් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. සිරොන් බිස්කට් සමාගමේ රිට්ස්බරි මේ සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දුන්නා. වයසවරුදු 16-18 සහ 25 කාණ්ඩ යටතේ තරගකරුවන් විශාල පිරිසක් මෙහිදී තරග වැදුණා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. CBL ආයතනයේ සාමාන්‍ය අධිකාරී නිරුපුල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අබා කේශ කල්යාණි 2019 තරගයේ ජයග්‍රහිකාවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම කොළඹදී සිදු කෙරුණා. ඒ අබා සන්නාම තානාපති රංගන ශිල්පිනී සබිතා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අබා හර්බල් බ්ලැක් හෙනත් සංවිධාන කළ මෙහිදී අලංකාරම කේශ කල්යාණි වෙනුවෙන් තෝරාගත් ජයග්‍රහිකාවන් සඳහා රන්මාල සහ අබා තෑකි මලු 100ක් ලබා දීමට කටයුතු කෙරුණා. ඒ වයස් කාණ්ඩ 3ක් යටතේ වරලෙස රැකගැනීමේ සහ පෝෂණය කිරීමේ ක්‍රමවේද පිළිබඳ දේශනයක්ද පැවැත්වුණා. ත්‍යාපනයන කරුවන්ගේ සංගමේ 20 වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණා. ලංකාතේ කර්මාන්තයට අභිෝග බහුල සමයක් යන තේමාව යටතේ මේ සංවිධාන කර තිබුණේ. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරෝ සුගයාමා මහතා මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙසෙක් වුණා. තේ කර්මාන්තේ වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ඉටු කළ තේ නිෂ්පාදකයන් 22 සඳහා සම්මාන සහ සහතික පිරිනැමුණා. ත්‍යාපනයන කරුවන්ගේ සංගමේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. වෙළඳ සේවා වොලිබෝල් තරගාවලිය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා ආරම්භ වුණා. 8 වරට පවත්වන මේ සඳහා ආයතන 68ක් නියෝජනය කරමින් කණ්ඩායම් 69ක් තරග වදිනවා. වොලිබෝල් ජාතික කණ්ඩායමේ තරගකරුවන් රැසක්ද මෙවර තරගාවලියට එක්ව සිටිනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍යංශයේ මූල්‍ය ගණකාධිකාරී සංගමේ සංවිධාන කළ ගණකාධිකාරිවරුන්ගේ ආචාර ධර්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් එම ආයතනයේදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍යංශයේ ගණකාධිකාරිවරුන්ගේ වෘත්තීය දැනුම ඉහළ නැංවීම සහ රාජ්‍ය මූල්‍යංශයේ සිදුවන අක්‍රමිකතා වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීම මෙහි අරමුණයි. රාජ්‍ය මූල්‍ය හා ගණකාධිකරණයේ පිළිබඳ වරලත් ආයතනයේ සභාපති කැරොලින් විලියම්සන්, සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මෙහිදී ප්‍රධාන දේශන සිදු කළා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති ජගත් පෙරේරා, උපසභාපති මහිල් ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පාකිස්තාන තරග සංචාරයේ ආරක්ෂාව සම්බන්ධ වාර්තාව අද දිනේදී ලැබීමට නියමිත බවට වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා ඒ බව සඳහන් කළා. මේ මස අගදී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පවතින බවට තොරතුරක් වාර්තා වූ බව පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ලබා දෙන බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමට අනුව යළිත් පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ. එම වාර්තාව අද දිනේදී ලැබෙනු ඇති බවයි ඇෂ්ලි ද සිල්වා මහතා ITN ප්‍රවෘත්තිංශ වෙත පවසා සිටියේ. ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන් ශ්‍රී ලංකා සංචිතයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහ දසුන් චානකගේ නායකත්වයෙන් යුත් 20-20 කණ්ඩායම මේ දිනවල රොමේෂ් රත්නායක මහතා යටතේ සිය පුහුණු බිම් කටයුතුවල නිරත වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk